ලොකු ලොකු මුදල් තියලා සිංහල බෞද්ධයාගේ මේ කියන අයිතිය සිංහලගේ අයිතිය පැහැරගන්න සූදානම් අදයි එකක් නෙවෙයි දැන් දශක දෙකක් තිස්සේ තියෙනවා. මේ අයිතිය නැති කරලා අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවිපවුල් ටික මහපාරට දාන්න තමයි අගමැතිවරයා මේක ගෙනාවේ. ඉඩම් නැමැතිවරයාගේ අස්සන ගත්තේ බලහත්කාරයෙන්. ගයන්ත කරුණාතිලකව බය කරලා මේක රස්නද මම වග කියන්නේ. අද කැබිනට් මණ්ඩලයේ ඉන්නවනම් නපුරුසකෙක් වගේ ඉන්න ඕන. නැත්තම් කැබිනට් අවධිකවක ඉන්න බෑ. ඒ වගේ හොරණක් වැඩි නායකයෝ ටික අපේ රටේ දේශපාලන පක්ෂවල නායක වෙලා ඉන්නවා. මේ පනතට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට නැවතවරක් අපි දැන් ගෙනිහිල්ලා තියෙනවා. මම දැක්ක මාධ්‍යයක කියනවා අද මම දැන් අම්පාර ඉඳගෙන අපේ රටේ අගමැති කියනවා මේක අභියෝගයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු මිනිස්සුන්ට විරුද්ධව රටේ ජනතාව පාරට බස්සන්න ඕනේ කියලා. මම ඔය නපුංසකයාට අගමැතිට කියනවා, ඔය පිරිමි ගණිකාවට කියනවා, පුළුවන් නම් ඡන්දයක් තියන්න රනිල් වික්‍රමසිංහ අපි තමුන්නාසෙද උගන්වනවා. මහජනතාව තමුන්නාසෙද සිරප්පුව ගහලා එහෙම නැත්නම් කොස් අරගෙන මහපාරේ ගගහ එළවන විදියට තත්වෙට පත් කරනවා. මොන මැතිවරණයාව ඊළඟ මැතිවරණයේදී පුළුවන් නම් තියන්න මැතිවරණයා අමත් කොළඹ දිස්ත්‍රික්කයේ චන්දිල්ලේ එක්සත්ජාතික පක්ෂය ප්‍රේමරත්න මැතිතුමාගේ ඡන්ද දිනුවේ මේ කොළඹ දිස්ත්‍රික්කේ අපිට කවුරුවත් ඡන්ද දීලා නැහැ මේ රට පාව දෙන්න කියලා. අපිට කවුරුවත් ඡන්ද දීලා නැහැ මේ රට විකුණගෙන ගන්න අපේ අනාගත පරම්පරාව විනාශ කරන්න කියලා. අද අවස්ථා බැස්සියල් මාතෙල් ලමුනාසල හිටපු කාලේ UNP එක දැන් නැහැ. කුලරත්න මාතෙල් හිටපු කාලෙක ප්‍රේමරත්න මැතිතුමා හිටපු කාලේ UNP එක දැන් නැහැ. දැන් මේකේ ඉන්නේ නිගණ්ඨයෝ ටික. මේ කාටවත් රකින්න පරම්පරාවක් නැහැ. දුන්නු බලන්න දරුවෙක් මල්ලෙක් නැහැ. ඒක නිසා පිරිමි ගණිකාවෝ ටික එකතු වෙලා රටට එන ගැහුවත් කමක් නැහැ. අද අපි දෙවියන් කාලෙ බේලා ඉඳමුයි කියලා අර විකෘති මානසික රෝගයෙන් පෙළෙන රෝගියෝ ටික මුළු රට විනාශ කරගෙන යනවා.